මේ විදිහට කෝමාරිකා ගෑවොත් මුහුණ වේගයෙන් පැහැපත් වෙනවා. ඔබ ගමනක් යන්න කලින් කණ්ණාඩි ඉස්සරහට ගිහින් කොච්චර වෙලාවක් මුහුණේ හැඩවැඩ බලනවද? ඔබේ මුහුණේ තියෙන කුරුලෑ අඳුරු ලැප කැලල් නිසා ඔබ කොච්චර වෙලාවක් මේකප් දානවද? විශේෂයෙන්ම කාන්තාවන් තමයි මේ ගැන වැඩි සැලකිල්ලක් දක්වන්නේ. මුහුණේ පෙනුම කියන්නේ අපිට ඊතරම්ම වැදගත් දෙයක්. අපිට කෙනෙක් මුණ ගැහුනම නොදැනුවත්ව හරි අපි මුලින්ම බලන්නේ ඔවුන්ගේ මුහුණ දිහා. ඉතින් මුහුණ ලස්සනට පිරිපුන්ව පැහැපත්ව තිබුණම තමයි බොහෝ විට තව කෙනෙකුට ඔබ ගැන ප්‍රියජනක හැඟීමක් ඇති වෙන්නේ. මෙන්න මේ නිසාම අද Housewife YouTube නාලිකාව තුළින් අපි හිතුවා මුහුණ පැහැපත් කරගන්න පුළුවන් අපූරු ස්වභාවික ක්‍රමයක් ගැන ඔබට කියලා දෙන්න. මේ සඳහා අපි භාවිත කරන්නේ ඖෂධීය ගුණයෙන් පිරිපුන් කෝමාරිකා ශාකය. කෝමාරිකා කියන්නේ අපි කවුරුත් හොඳින් දන්නා, ඒ වගේම අපි ගෙවත්තෙම සොයා ගන්න පුළුවන් පැලෑටියක්. කටු සහිත මාංශලමේ පත්‍ර ඇති මේ කෝමාරිකා පැලෑකිය ලංකාවේ නම් සමහර ප්‍රදේශවල කැලෑවටත් වැවිලා තියෙනවා. ඉතින් මේ අපූරු කෝමාරිකා පැලෙන් gedara ඉඳන්ම ඔයාගේ මුහුණ ලස්සන කරගන්න පුළුවන් ස්වභාවික ක්‍රම හතක් ගැන අද අපි මේ වීඩියෝවෙන් කතා කරනවා. එහෙනම් රැඳිලා ඉන්න දිගටම Housewife සමගින්. පළමු ක්‍රමය, කෝමාරිකා දියර. මුලින්ම තරමක් විශාල කෝමාරිකා කොළයක් කපාගෙන උඩ පැත්තෙන් පොත්තක් ඉවත් කර හැන්දකින් මාංශල මදේ සූරගන්න. මෙහිදී මදේ සමග කෝමාරිකා කිරි මිශ්‍ර නොවීමට වග බලාගත යුතුයි. දැන් එම කෝමාරිකා මදයට වතුර වීදුරුවක් දමා දියරයක් වෙනකම් බ්ලෙන්ඩ් කරගන්න. සාදාගත් කෝමාරිකා දියරය කොටන් බටන් එකක් යොදාගෙන කුරුලෑ හා අඳුරු ලපවල ආලේප කරන්න. දැන් විනාඩි 20ක් පමණ තබන්න. ඔබට දැනේවි මුහුණ මත ස්තරයක් වගේ යමක් ඇති බව. ඉන්පසු ඔබේ මුහුණ ඇල්ලතුරෙන් සෝදා හරින්න. දිනකට දෙවරක් පමණ මේ කිරීමෙන් ඔබේ මුහුණ පැහැපත් වී වඩා ඉක්මන් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. දෙවන ක්‍රමය, කෝමාරිකා කඩල පිටි හා රෝස වතුර මිශ්‍රණය. කඩල කියන්නේ අපිට අපේ උදේ ආහාරයට ගන්න රසයෙන් හා පෝෂණ ගුණයෙන් සපිරි ධාන්‍යමය ආහාරයක්. බොහෝ වෙලාවට කඩල ගැන දන්නවා වුණාට කඩල පිටි ගැන දන්නේ තමන්ගේ මුහුණ ලස්සනට තියාගන්න මහන්සි වෙන අය විතරයි. මේ කඩල පිටිවල තියෙන සින්ක් කියන සංයෝගය නිසා කුරුලෑ ලප අඩු කර සම පිරිසිදුකමින් සමේ පැහැපත් බව වැඩි කරනවා. ඒ විතරක් නෙවෙයි, සමේ pH අගයේද මනාව පාලනය කරන්නට කඩල පිටිවලට පුළුවන්. රෝස වතුර ගැන කතා කළොත් මෙහි රෝස තෙල් අඩංගු බව පැහැදිලිව සඳහන් කළ යුතුයි. ඒ වගේම මෙහි තියෙන කෙරටිනොසයිඩ් වලට පුළුවන් සමේ සෛල උත්තේජනය කිරීම මගින් කුරුලෑ ලප අඩු කරන්න. ඒ වගේ මුහුණට සුසිනිඳු පෙනුමක් ලබා දෙමින් සමේ තෙතමනයත් රැකගන්නත් මේ රෝස වතුර වලට හැකියාවක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි, සමට හිතකර පෝෂණ පදාර්ථ වන විටමින් A, විටමින් B2, විටමින් C, විටමින් E වැනි විටමින් වර්ගත් රෝස වතුර වල අඩංගු වෙනවා. කොහොමත් රෝස වතුර ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් කියලා හුඟක් කට්ටිය නොදන්න කරුණක්. එහෙනම් අපි බලමු කොහොමද කඩල පිටි රෝස වතුර සමග එක් කර කෝමාරිකා ප්‍රතිකාරය කරන්න කියලා. දැන් බලමු. මුලින්ම කඩල පිටි තේ හැඳි දෙකකට කෝමාරිකා මද තේ හැඳි දෙකක් එකතු කරලා එය මිශ්‍ර කරන ගමන් රෝස වතුර එකතු කරන්න. විශේෂයෙන්ම රෝස වතුර එකතු කළ යුත්තේ මිශ්‍රණය ආලේප කරන්නට හැකි තරමට පමණයි. ඉන්පසු සාදාගත් මිශ්‍රණය මුහුණේ සහ බෙල්ලේ ආලේප කර විනාඩි 20ක් තබා ඇල්ලතුරෙන් සෝදා හරින්න. සතියකට තුන් වරක් පමණ කිරීමෙන් ඔබේ මුහුණ සුන්දර වී පැහැදිලි වෙනසක් දැකගත හැකියි. තුන්වන ක්‍රමය, කෝමාරිකා මීපැණි සහ ලෙමන්. මීපැණි කියන්නේ හැමෝම කැමති රසවත් දෙයක්. උදෑසන හිස්බඩ මීපැණි තේ හැඳක් දිනපතා පානය කිරීමෙන් ශරීරයේ වැඩිපුර ඇති මේදය අඩු වෙන බව අපේ සිංහල වෙදකමේ සඳහන් වෙනවා. කෑමෙන් විතරක් නෙමෙයි, මීපැණි සම මතුපිට ආලේප කිරීමෙන් සමට ලොකු පෝෂණයක් ලබා දී දිදුලන දීප්තිමත් සමක් ලබා ගැනීමට පුළුවන්. වගේම මුහුණේ මැරුණු සම අයින් කරලා පැහැපත් නිරෝගී සමක් ඇති කරවන්නත් මේ මීපැණි වලට හැකියාවක් තියෙනවා. මීපැණි වල ඇති හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කුරුලෑ කැලල් මත ක්‍රියාත්මක වීමෙන් නැතිවන ස්වභාවික විරංජක ගුණයෙන් කුරුලෑ ලැප අඩු කරනවා. සමේ ආසාදනයන් සමග සටන් කරන්න අපේ ගෙවත්තෙන්ම ලබා ගන්න පුළුවන් තව දෙයක් තමයි ලෙමන් කියන්නේ. ලෙමන් වල තියෙන සිට්‍රික් අම්ලය සම පිරිසිදු කරන ප්‍රබල පිරිසිදුකාරකයක්. කුණු දූවිල් නැති පිරිසිදු සමක් තියෙනකොට මුහුණ තවත් ලස්සන වෙන එක කොහොමත් පුදුමයක් නෙවෙයිනේ. දැන් මේ ප්‍රතිකාරය කරන විදිහ බලමු. කෝමාරිකා මේස හැඳි එකක්, මීපැණි මේස හැඳි එකක් සහ ලෙමන් යුෂ මේස හැඳි එකක් එක සමාන ලෙස ප්‍රමාණවලින් අරගෙන ක්‍රීම් එකක් ලෙස භාවිත කළ හැකි පමණට හොඳින් මිශ්‍ර කරගන්න. ඉන්පසු එය මුහුණ පුරා ආලේප කරන්න. දැන් නිකටේ සිට උඩු අතට රවුම් ආකාරයට මිනිත්තු 5ක් සෙමින් මසාජ් කරන්න. මේ සතියකට දෙවතාවක් කරන්න. අදහාගත නොහැකි ලෙස ඔබේ මුහුණ පැහැපත් වේවි.
හතරවන ක්‍රමය කොමාරිකා සහ කහ මිශ්‍රණයක්. කහ කියන්නේ ලංකාවේ ගෘහණියන්ට නැතිවම් බැරි කුළුබඩු වලින් එකක්. කකමින්වල ප්‍රභවයක් කරන මෙය කුරුලෑ වලට එරෙහිව සටන් කරන ගමන්ම කුරුලෑ නිසා ඇතිවෙන ඉදිමීම් මෙන්ම වේදනාවද අඩු කරනවා. කහ වලට සමේ මෙල්නින් නිෂ්පාදනය පාලනය කරන්නත් හැකියාවක් තියෙන නිසාම සම ලස්සන කර සුසිනිදු පෙනුමකුත් ලබා ගන්න මේන් හැකියාවක් ලැබෙනවා. මේ ක්‍රමය ටිකක් අපි දෙවෙනියට කිව්ව ක්‍රමය වගේ මුලින්ම කොමාරිකා මද තේ හැඳි එකකට කහ කුඩු තේ හැඳි එකක් දමා හොඳින් මිශ්‍ර කරගන්න. කොමාරිකා වල ඇති ජෙලි ගතිය නිසා මේ පහසුවෙන් ආලේප කිරීමට හැකි පරිදි මිශ්‍ර කරගත හැකි. ඉන්පසු එය මුහුණේ කුරුලෑ හා කැළල් මත ආලේප කර මිනිත්තු 10ක් පමණ තබා වේලීමට හරින්න. වේලුණු පසු අතේ ඇඟිලි වතුරින් තෙත් කර විනාඩි 5ක කාලයක් රවුම් ආකාරයට මසාජ් කරන්න. පසුව ඇල්චලෙන් මුහුණ සෝදා හරින්න. මේ දිනපතා කිරීම මගින් වඩා හොඳ ප්‍රතිඵල ලබා ගත හැකි. පස්වන ක්‍රමය කොමාරිකා සහ යෝගට් මිශ්‍රණය. යෝගට් කන්න අපි හැමෝම කැමතිනේ. රසවත් අතුරුපසක් වගේම අපිව ලස්සන කරන්නත් හැකියාවක් මේ යෝගට් සතුයි. AHA කාණ්ඩයක් වන ලැක්ටික් අම්ලය යෝගට් වල අන්තර්ගතයි. ලැක්ටික් අම්ලය සමේ ඇති සෛල මොයිස්චරයිසින් කරන ගමන්ම සමේ පවතින විෂබීජ වලට ප්‍රතිරෝධීතාවයක් ඇති කරනවා. තව මෙලනින් නිෂ්පාදනයට ඍජුවම බලපාන ටයිරොසිනේස් නැමැති එන්සයිමේ හට ගැනීම නවතා මෙලනින් සංශ්ලේෂණය පාලනයටද යෝගට් උදව් කරනවා. දැන් අපි බලමු කොහොමද මේ යෝගට් කොමාරිකා සත්කාරය කරන්නේ කියලා. කොමාරිකා මද තේ හැඳි දෙකකට කෘත්‍රිම රස ගැන්වීම් නොයදු අලුත් යෝගට් හැඳි කිහිපයක් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. ඉන්පසු මිශ්‍රණය මුහුණේ ආලේප කර හොඳින් මසාජ් කරන්න. මිනිත්තු 10ක් පමණ තබා ඇල්චලෙන් සෝදා හරින්න. මේ සතියකට දෙවරක් කරන්න. ඔබත් සුසිනිදු සමක් සහිත පැහැපත් මුහුණකට උරුමකම් කියාවි. හයවන ක්‍රමය කොමාරිකා ඔලිව් තෙල් සමග භාවිතා කිරීම. ඔලිව් තෙල් කියන්නේ ඉතාමත් ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක්. කුරුලෑ ඇතිවීමට බලපාන සෙබම් ඔක්සිකරණ ක්‍රියාවලිය ඔලිව් තෙල් වලින් අඩපණ කරනවා විතරක් නෙවෙයි, අධික ලෙස තෙල් නිපදවන සෙබස් ග්‍රන්ථිවල ක්‍රියාකාරීත්වය වළක්වා කුරුලෑ සහ ලප ඇතිවීමේ අවධානම අඩු කරන්නත් මේ ඔලිව් තෙල් වලට හැකියාවක් තියෙනවා. ඔලිව් තෙල් වලින් ලස්සන වෙන ක්‍රම කිහිපයක් මීට කලිනුත් අපි ඔයාලට හවුස්වයිෆ් චැනලෙන් කියලා දුන්න මතකද? මේ ප්‍රතිකාරය කරන්න අපට ඕන වෙන්නේ පිරිසිදු ඔලිව් තෙල් තේ හැඳි දෙකක් සමග කොමාරිකා මද තේ හැඳි දෙකක් විතරයි. මේ දෙකම හොඳට මිශ්‍ර කරලා කුරුලෑ හා ඒ අවට ප්‍රදේශවල ආලේප කරන්න. මිනිත්තු කිහිපයක් මෘදුව සම්භාහනය කරලා විනාඩි 20කින් පසුව සෝදන්න. හැමදාම රැට ඔයාට මේක කරන්න පුළුවන් නම් කුරුලෑ වලින් තොර වීදුරුවක් වගේ දිලිසෙන ලස්සන මුහුණක් ලබා ගන්න පුළුවන්. හත්වන ක්‍රමය කුරුලෑ කැළල් සඳහා කොමාරිකා ජෙල්. ඔබට වෙළඳපළ ඇතුලේ ඇලවේරා ජෙල් නමින් එක එක ජාතියේ බ්‍රෑන්ඩ් වලින් කොමාරිකා ජෙල් මිලදී ගන්න පුළුවන්. ඒ වුණාට මේවා බොහෝ විට එන්නේ තද කොළ පාටකින් සහ ප්‍රිය උපදවන සුමිහිරි සුගත් දෙකින්. ගෙදර තියෙන කොමාරිකා පැලේක පත්‍රයකින් පොඩි කැල්ලක් කඩලා බලන්න, මැද තියෙන මදේ සුදු පාටද, ඒකෙන් නහය කඩාගෙන යන සුවඳක් එනවද? නැහැ නේද? ඒ කියන්නේ කඩින් මිලදී ගන්නා කොමාරිකා ජෙල් එකේ සුවඳ සහ වර්ණයේ වෙනසක් තියෙනවා නේද? ස්වභාවික දෙයක් වෙනස් කරන්න අනිවාර්යෙන් මේ දෙයට රසායනික දේවල් එකතු කරන්න ඕන. ඒක නිසා ඔයාලට මේ කියන්න හදන්නේ ගෙදරින් ඉඳන්ම පිරිසිදු කොමාරිකා ජෙල් එකක් හදන විදිය. තරමක් ලොකු කොමාරිකා කොළ දෙකක් කපාගෙන එහි උඩ පැත්තේ පොත්ත අයින් කරගන්න. දැන් හැන්දක් අරගෙන මදය පරිස්සමෙන් හිමීට සූරගන්න. මද ටික බ්ලෙන්ඩර් කප් එකකට දාලා වතුර පොඩ්ඩකුත් දාලා කෑලි හිටින්න නැති වෙන්න හොඳට බ්ලෙන්ඩ් කරගන්න. දැන් පොඩි වාචනයකට එක දාලා ලිපෙන් තියලා මද ගින්නේ රත් කරගන්න. කොමාරිකා මිශ්‍රණය රත් වීගෙන එනකොට ඒකට කෝන්ෆ්ලා ටිකකුයි ජෙලටින් පොඩ්ඩකුයි දාලා හොඳට කලවම් කරන්න. මේක කැටි ගැහින්න දෙන්නේ නැතුව හොඳට කලවම් කරන්න මතක තියාගන්න. ටික වෙලාවක් යනකොට මේ මිශ්‍රණය උකු වේගෙන එනකොට ලිපෙන් ඉවත් කරගෙන වීදුරු බෝතලයකට පෙරාගන්න. ඒකට විටමින් E කරල් තුනකුත් දාලා හොඳට කලවම් කරන්න. ඔබ මේ තැබිය යුත්තේ ශීතකරණේ. දැන් හැමදාම රාත්‍රියට නිදාගන්න කලින් මේකෙන් ටිකක් මුහුණේ ආලේප කරලා උඩු අතට මසාජ් කරන්න. පසුදා උදෑසන සෝදා හරින්න. හොඳට මතක තියාගන්න, ආලේප කරද්දි විතරක් මේක එළියට අරන් අනෙක් හැම වෙලාවෙම මේ කොමාරිකා ජෙල් එක ශීතකරණයෙන්ම තැබිය යුතු බව. මේ කොමාරිකා ජෙල් එක දිනපතා ආලේප කිරීමෙන් ඔයාලගේ මුහුණේ කුරුලෑ ලප අඩුවෙනවා විතරක්ම නෙමෙයි, ඔයාලගේ මුහුණට තරුණ බවකුත් ලබා දෙනවා. ඒක නිසා මුහුණේ කුරුලෑ අඩු වෙලා කුරුලෑ නැත්තටම නැති වුණත් මේ ක්‍රමය නවත්වන්න එපා. මොකද අපි කවුරුත් කැමතිනේ වයසට යන්නේ නැතුව හැමදාම තරුණ පෙනුමට ඉන්න.
මේ කියපු ක්‍රමවලින් කුරුලෑ ලප කැලල් අඩු වෙනවා විතරක් නෙමෙයි, ඔබේ මුහුණට ලස්සන තරුණ පෙනුමක් හා දීප්තියින් පිරි පැහැපත් බවකුත් ලබා ගන්න පුළුවන්. එහෙනම් දැම්මම කෝමාරිකා ටිකක් හොයාගෙන මේ කියපු ක්‍රම යොදාගෙන ඔබේ මුහුණත් පැහැපත් මුහුණක් කරගන්න. හරි, කෝමාරිකා වලින් මුහුණ පැහැපත් කරගන්න විදිය අපි කතා කළානේ. දැන් කියන්නේ කෝමාරිකා ගැන තවත් විශේෂ කාරණාවක්. එකක් තමයි කෝමාරිකා මද ඔබට පිළිස්සුම් තුවාල ඉවත් කරගන්න භාවිත කරන්න පුළුවන්. විශේෂයෙන් කෝමාරිකා වල මාංශල කොටසේ ඇති සිසිල් බව නිසා පිළිස්සුම් වේදනාව නැති වෙලා යාවි. ඒ වගේම කෝමාරිකා ගැස්ට්‍රයිටිස් සුව කරගන්නත් යොදා ගන්න පුළුවන්. දිනපතා උදේම නැගිටලා හිස්බඩ කෝමාරිකා හැඳි කිහිපයක් ආහාරයට ගන්න පුළුවන් නම් සති දෙකක් පමණ යනකොට ගැස්ට්‍රයිටිස් නිසා ඇතිවෙන වේදනාව අඩුවිලා යන අයුරු ඔබටම දැනේවි. ඉතින් කෝමාරිකා ගැන මේ කියපු දේවල් වැදගත් වෙන්න ඇති කියලා අපි හිතනවා. අයිමත් හමුවෙමු මේ වගේම වැදගත් වීඩියෝවකින්. යන්න කලින් Housewife YouTube නාලිකාව subscribe කරලා ඊට එහා පැත්තෙන් තියෙන පුංචි සීනුවත් ඔබලා යන්න අමතක කරන්න එපා. ඒ ගමන්ම වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔබේ මිතුරන්ට බලන්න පහලින් ෂෙයා කරන්න. ඔබට නිරෝගිමත් සුබ දවසක් වේවා. ආයුබෝවන්.